අයිබෝ අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Access තුල ටේබල් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම blank database එකක් create කරගන්නම්. අපිට දැනටමත් table 1 කියලා table එකක් මෙතන හදලා දීලා තියෙනවා. මම අලුතෙන් table එකක් හදාගන්නයි හදන්නේ. ඉතින් අපිට ඕන නම් පුළුවන් මේ table එකම පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපිට තව table අවශ්‍ය වෙනවා අපි database එකක් හදාගෙන යනකොට. එනිසා තව table අපිට මෙතනට අවශ්‍ය වෙනවා. මම යනවා මෙන්න මෙතන තියෙන create කියන එකට. create කියන එකේ table කියන එක click කරලා මට අලුතෙන් table එකක් මේ විදිහට මේ tables කියන තැනට add කරගන්න පුළුවන්. ඒ වගේම තමයි create කියන එකෙන් මෙන්න මේ table design කියන එක click කරලා මට table එකක් design කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතනට එන්නේ කොහොමද කියලා මම කියන්නම්. මේ table තුල මම මේ table 3 කියන එක දැනට close කරගන්නවා. ඊට පස්සේ මට හැකියාව තියෙනවා මේ table එක design කරන්න design view එකට යන්න. design view එකට යන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ තමයි අපිට අදාළ table එක උඩ right click කරලා design view එකට යන්න පුළුවන්. ඒ වගේම මෙතන tables කියලා තියෙන තැන මේ table එකක් click කරලා right click කරලා design view එකට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනින් view කියන එක design view එකට අපිට change කරගන්න පුළුවන්. මම මෙතනින් design view එකට change කරගන්න. එතකොට අපිට මේ select වෙලා තියෙන table එකෙන් තමයි design view එක ඇතුළට යන්නේ. ඉතින් save as එක අපිට table name එක table 2 කියලා මෙතන තියෙනවා. සාමාන්‍යයෙන් table එකක් create කරාට පස්සේ table 1, table 2, table 3 ආදී වශයෙන් තමයි table එකේ නම හැදෙන්නේ. ඉතින් අපිට එහෙම table වැඩක් නැහැ. මොකද database එකේදී අපිට table අඳුරා ගැනීමට unique name එකක් තියෙන්න ඕනේ. අපිට අඳුනා ගන්න පහසු නමක් තියෙන්න ඕනේ. table 1, table 2 කියලා තියෙනකොට අපිට අඳුරා ගන්න බෑ මොන dataද මේ table එක ඇතුලේ තියෙන්නේ කියලා. ඒ නිසාම මම මෙතනින් නම දෙනවා මේ table එකට. employee කියලා ඊට පස්සේ okay කරන්න. දැන් මෙන්න අපි design view එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් අපිට field add කරන්න පුළුවන්. ඒ field එකට අදාළ data type මොනවද කියලා මෙතනින් add කරන්න පුළුවන්. මෙතන යට තියෙනවා general ඒ වගේම lookup කියලා මේක එක properties වගේ field properties ටිකක් මේ ටික අපි පස්සේ video එකදී කතා කරමු. දැනට මම කල්පනා කරන්නේ table එකක් හදාගන්න විතරයි. මෙතනින් මම දෙනවා employee name කියලා. මේ employee name එකට මම දෙන්නේ text කියන data type එක. මෙතනින් මම දෙන්නම් address කියලා. address කියන එකට text කියන එක. ඒ වගේම mobile number එක මට ඕනි. mobile කියලා මම මෙතනින් දෙනවා. ඒකට text කියලා දෙනවා. ඒකට හේතුව තමයි mobile number එකෙන් අපි කිසිම calculation එකක් කරන්නේ නැති නිසා අපිට text කියලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මගේ table එක මම design කරගෙන ඉවරයි හදාගෙන ඉවරයි මට පුළුවන් මෙන්න මෙතනින් right click කරලා මේ table එක save කරන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන click කරලා මේ table එක save කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට save කරගන්න. හරි. save කරගත්තා. ඊට පස්සේ මට පුළුවන් නැවත data sheet view එකට යන්න. මෙන්න මෙතනින් right click කරලා අදාළ table එක right click කරලා data sheet view කියන එකට මට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන view කියන එකකින් data sheet view එකට මාරු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මෙතන click කරන්න. මෙන්න අපේ table එක ID, employee name, address, mobile කියලා අපිට හැදිලා තියෙනවා. ඉතින් මේකට data දාගන්න විදිය කොහොමද මේවා කරගන්නේ කියලා ඉදිරි වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් මේ විදිහට තමයි Microsoft Access තුල අලුතෙන් table එකක් හදාගන්නේ. ඉතින් මේ වගේ දේවල් දැනගන්න thingEve YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.